වේවා ආයුබෝවන් වාසනාවන් හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ අවසාන දවස් දෙකටයි ඔයත් එක්ක එකතු වෙන්නේ පහ වසරේ හිටපු අවසානම දවස් දෙක උදේ මේ අපි යනවා මෙන්න පළවෙනි ප්‍රශ්නය ඉක්මනටම ටියුට් අංක 61ට යමු අපේ වෙලාව චුට්ට පරක් වෙච්ච නිසා අමල්ගේ බර 14යි 500යි විනිල්ගේ බර අමල්ගේ බර වගේ තුන් ගුණයක්කට 1500ක් අඩුයි විනිල්ගේ බර එහෙනම් පුතේ අපිට මෙහෙම කියනවනේ අමල්ගේ බර දෙනවා 14යි 500ක් 14යි කිලෝග්‍රෑම් 500යි ජී දුන්නම ඒවාගේ තුන් ගුණයක් අපි බලනවා මෙන්න මෙහෙම තුන් වරක් බිඳුව බිඳුව තුන් වරක් බිඳුව බිඳුව තුන් වරක් පහ පහළවෙන් පහ එක ඉතිරි තුන් වරක් හතර 12යි 1යි 13න් තුන එකක් ඉතිරි තුන් වරක් එක තුනයි 1යි පුතේ හතරයි කිලෝග්‍රෑම් 43යි 500ක් එනවා විභාගෙට ඔහොම උත්තරේකුත් දුන්නොත් අපිට කියනවා ප්‍රශ්නේ හොඳින් සිහි බුද්ධියෙන් කියවනකොට 1යි 500ක් අඩුයි කියලා අනේ පුත 1යි 500ක් අඩු කරමු බින්දු 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 එනවා බින්දු 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 එනවා පහයි පහයි බින්දු එනවා තුනෙන් එකක් දෙක එනවා මෙතරට හතරක් එනවා පිළිතුර 42යිලු හරි අය අත උස්සනවා අර බලන්න මගේ පැටව් අංක දෙක අද අවසානයේදී ඔයාට අවස්ථාවක් දෙනවා කතා කරන්න පන්තිය ගැන චූටි අදහසක් පන්තිය ගැන චූටි අදහසක් කතා කරන්න ගොඩක් ආසාවෙන් බලාගෙන හිටපු අපේ දරුවෝ ටිකට චූටි අවස්ථාවක් දෙනවා මම පන්තිය මැදදී නම්බර් එකක් බෝඩ් එකේ ලියන්නම් ඒ නම්බර් එකට WhatsApp message එකක් දාන්න කතා කරන්න ඕන කෙනා පන්තිය ගැන චූටි අදහසක් විනාඩි භාගයක විතර අවසානයේදී අපි මේ අවස්ථාවත් ගමු හෙටත් ගමු මේ අවස්ථාව අදයි හෙටයි හරිනේ හරි ඊළඟ ප්‍රශ්නේ 15.5යි කිරි භාජනයක් ගවයන් 5 දෙනෙකු අතර සමසේ බෙදා දෙන ලදි ඒ ගවයෙකුට ලැබුණු ප්‍රමාණයයි අහන්නේ 15.5 කියන්නේ 15.500යි නේ 15 ලීටර් මිලිලීටර් 500ක් එනවා ගවයන් 5 දෙනෙක් අතර මේ විදියට බෙදා දෙනවා 15ට පහේවත් 3යි 3 වරක් 5 15යි බින්දුයිලු ඉතිරි පුතේ ගෙනියන්නට එකක් නැහැ මෙතන තියෙන්නේ 500යි දැන් අපි 500ට බලමු 500 5ට පහේවා 1යි 1 වරක් 5 5යි 5න් 5ක් බින්දුයි බින්දුවට පහේ බින්දුව බින්දු වරක් 5 බින්දුව ගත්තා බින්දුව 15ට බින්දුවට පහේ බින්දුව පසරක් බින්දුව හරි ලේසි මගේ පැටියෝ ලීටර් 3යි 100යි ඔක්කොම ආයේ කතරි මගේ දරුවෝ උස්සන්න කොඩටම අත තුන්වෙනි ගානට ඔබ හා යනකොට එක්තරා වාචනය කල්ලන ජල ප්‍රමාණය ලීටර් 5යි 200යි එම භාජනයෙන් 5 වතාවක් ජලය දෙමු ටැංකියක කියනකොට පහින් ගුණ කරමු සුදු පුතේ පසරක් බිඳුව බිඳුවයි පසරක් බිඳුව බිඳුවයි පසරක් දෙක 10න් බිඳුව එකක් ඉතිරි පසරක් 5 25යි 1යි 26යි ලීටර් 26යි මිලි ලීටර් බිඳුව ඒකෙන් පුතේ භාගයයිලු පිරෙන්නේ අපෙන් අහන ටැංකියේ අල්ලන මුළු ජල පරිමාව මේ කියන්නේ පුතේ භාගයක් ටැංකියෙන් 26යි කියලා කියන්නේ එහෙනම් ඔයා බලන්න මේ වගේ දෙකක් 26 ඒවා දෙකක්
දෙවරක් 6 12 2 1 1 3යි මෙන්න දෙවරක් 2 4 1 5 එනවලු ඔන්න ලීටර නම් 52යි දැම්මා මම මෙහෙම ඒ තුනමත් හරි දරුවෝ අත් උසමු උඩට නියමයි එක් මන්ට හදපු නැති දරුවෝ මගේ දරුවෝ ටික හදා ගන්න ඒ අතරේ මම දුවනවා දෙවෙනි ගණන හදන්න දෙවැනි පිටුවට ඔබ හා යනවා වේගෙන් 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 ඒකේවර දරුවෝකෝ බලන්න. නියමයි තවමත් හදන දරුවෝ ටිකක් ඉන්නවා පුතේ ටක් ගාලා හදා ගන්න. පළවෙනි ගණන මකනවා ඊළඟ ගණන හදනවා 600 6යි 0යි 5යි කියලා මගේ පුතේ සංඛ්‍යාවක් තියනවා ඊයත කොටු වලින් සෑදිය හැකි ඉලක්කම් වලින් සෑදිය හැකි විශාලතම සංඛ්‍යාව අහනකොට අනේ හය මතක් වෙලා හය ලියනකොට යාට වඩා පොඩි පහය ආලියල බින්දුව පිටිපස්සට දානවා ඊට පස්සේ අපෙන් අහනවා කුඩාම සංඛ්‍යාව කීයද කියලා අග සිට මුලට ලියනවා බින්දුව පහය බින්දුව කියනවා අනේ මට ඉන්න බෑ ඉස්සරහට වෙලා ලැජ්ජයි ලැජ්ජයි කියලා ඒ නිසා මෙයා කියනවා හරි අපි දෙන්න තැන් දෙක මාරු කරගමු බින්දුව එන්න පහ ගාවට පහ යන්නම් ඉස්සරහට අනේ මෙන්න පහ එනවා ඉස්සරහට බින්දුව එනවා මෙතනට අංක තුනෙන් අහනවා මගේ පුතේ සාධන ලද සංඛ්‍යා දෙකී එකතුව මෙතනම එකතු කරමු බින්දුවයි 6යි 6යි 5යි බින්දුවයි 5යි 6යි 5යි 11යි 1156යි අංක 4ෙන් අහනවා සාධන ලද සංඛ්‍යා දෙක අතර වෙනස මං හදනව වෙනස 650න් 506ක් අඩු කරලා
බින්දුවෙන් අයක් බැරි හින්දම අල්ලපු ගෙදරට යනකොට එකක් දුන්නා මේ ගෙදරින් මේ ගෙදරට දෙන්න කියලා දහයෙන් අය හතර වුණා හතරෙන් බින්දුව හතරයි හයෙන් පහක් එක හින්දා එකසිය හතලිස් හතරයි එඔක්කොම හරි දරුවෝ අත්තුසසනවාලු උඩට තුන්වෙනි ගණනට යනවලු අරි නියමයි සුපිරේ සුන්දරයි සරලයි ඊට පස්සේ අපි යනවා ඊළඟ ප්‍රශ්න ටික හදන්න පුතේ ඔයා ලික්මන් කරලා මේ ටික ලියා ගන්න ලියාගෙන ඉවර වෙච්ච ගමන්ම තුන්වෙනි පිටුවට යනවා අපිට අග්ගාලා ඉවර කරගත්තෝ තින් අපිට මාර ලේසි හරිනේ හරි හෙට තියෙන්නේ අපේ විශේෂ ප්‍රශ්න පත්‍රයේ අවසාන ප්‍රශ්න පත්‍රයේ හෙට දවසේ බලමු ඊට පස්සේ මම බලාගෙන ඉන්නවා ඔයාලා ශිෂ්‍යත්වයට ලියලා ඔයාලා ශිෂ්‍යත්වයට ලියන හැම වෙලාවකම මම හිතෙන් හදවතින් ප්‍රාර්ථනා කරනවා හැම තිස්සෙම හිත හිත ඉන්නවා අපේ මගේ කිසිම දරුවෙකුට කිසිම කරදරයක් බාධකයක් වෙන්න එපා ලියන ලියන හැම උත්තරේම හරියන්න ගහන ගහන හැම ඉරම හරි උත්තරවලට ගහන්න කියලා ලැබෙන්න කියලා මම හිතනවා ප්‍රාර්ථනා කරනවා හැම තිස්සෙම ඔයා වගේ මමත් බුදුන් ඇඳලා උදේ පාන්දර ප්‍රාර්ථනා කරනවා හැම දෙයකම හරියන්න කියලා ඒ වගේම ලියල ඉවර වුණාට පස්සේ ඔයාල ප්‍රතිඵල එන දවසට මාවත් මතක් වෙයි කියලා හිතනවා එදා මම නිදාගන්න නිින්ද යන දවසක් නෙමෙයි ප්‍රතිඵල එන දවස එක දිගට කෝල් එන එක දිගට මම බලාපොරොත්තු වෙන අපේ පන්තියේ ළමයි හිටිය දහසක් පමණ ඒ දහසෙන් මට කෝල් දහසක් එනවා අනිවාර්යෙන්ම ශිෂ්‍යත්ව පාසයේ ප්‍රතිඵල කියලා එතකොට මට කිසිම කෙනෙක් ෆේල් වෙලා ඉන්න බෑ හැමෝම පාස් වෙන්න ඕන හැමෝම වෙනදට වඩා උනන්දුවකින් මහන්සියකින් වෙනදට වඩා සැලකිල්ලකින් පේපර් එක කරලා වැඩිම ලකුණු ගන්න ඕනේ හරිනේ ඒ නිසා එකක් මතක තියාගන්න හරි මෙන්න මකනවා හරි ළමයෙක් රුපියල් 30 බැගින් අඹගෙඩි 5ක්ද රුපියල් 60 බැගින් ඇපල් ගෙඩි 3ක්ද රුපියල් 30 බැගින් පේර ගෙඩි 5ක්ද මිලට ගත්තේය ඔව් මුදලාලිට රුපියල් 1000ක් දුන්නේ නම් ඉතිරි ලෙස ලැබුණු මුදල කීයද පට්ටම පට්ට ලේසි හරි 30 බැගින් අඹගෙඩි 5යි පස්සරා බින්දුව බින්දුව පස්සරා 3 15යි 60 බැගින් ඇපල් ගෙඩි 3යි 60 බැගින් ඇපල් ගෙඩි 3යි 3 බින්දුව බින්දුවයි 3 6 18යි 30 බැගින් පේර ගෙඩි 5යි බින්දුවයි 5 3 15යි එකතු කරමු බින්දුවයි 5යි 5යි 10යි 8යි 18 න් 8 එකක් ඉදිරි 1යි 1යි 2යි 2යි 4යි 480යි අපිට කියනවා 1000ක් දුන්නට පස්සේ ඉතුරු මුදල කීයද කියලා මෙන්න පුතේ 1000ක් දෙනවා 480ක් අඩු කරනවා බින්දුවයි ගේනවා මගේ පැටව 10න් 8ක් 2යි 9න් 4ක් 5යි 520 ආපු කට්ටිය උස්සමු දත නියමයි මේ ටියුට් හැම එකම හදන්න ලොකු හේතුවක් තියෙනවා සමහර වෙලාවට ඔයාලාගේ මානසිකව ඔයාලා ශක්තිමත් කරන්න ටියුට් හදන වෙලාවල් තියෙනවා හදපු හැම ටියුට් එකම ලොකු හේතුවක් තිබ්බා අංක 2 ඔයාට සමහර පේපර් ගොඩාක් ලේසි වගේ තේරෙන්නේ නැති එදා ඉඳලා සමහර ඒවා මාර අමාරු වගේ තේරෙන්නේ නැති ඒ හැම එකම බැලන්ස් කරා මෙන්න මීටර් 50ක් දිග ලණුවකින් 25 කැබලි 20ක් අපයිවත් කරනවා පොතේ මීටර් 50යි තිබුණේ
ඕකෙන් 25 කැබලි 20ක් අපි බලමු 25 කැබලි 20ක් කීයද කියලා සෙන්ටිමීටර 25ව 20ක් බිංදුව පිටිපස්සෙන් ලියලා දෙවරක් පහ 10න් බිංදුව එකක් ඉතිරි දෙවරක් දෙක 4යි 1යි 5යි කියලා ලිව්වට පස්සේ සෙන්ටිමීටර 500ක් එනවා ඔය සෙන්ටිමීටර 500ක් කියන්නේ මීටර වලින් ලිව්වොත් මීටර 5යි කියලා අපේ දරුවෝ දන්නවා එහෙනම් ඔය පහක් අයින් කරනවලු එහෙනම් පුතේ අයින් කරන්න මෙන්න ගේනවා 10න් 5ක් 5යි පුතේ මෙන්න 4යි මීටර 45යි උත්තරේ ඒකත් හරි අයත ඔසන්න නියමයි අංක 3 අංක 3 විදුලි බුබුළු වලක කහ රතු කොළ නිල් කහ රතු කොළ නිල් විදුලි බුබුළු පිළිවෙලින් නැල්ලා තේවා පිළිවෙලින් තප්පර 5 10 15 20 පහ 10 15 20 විදියට මේ වෙනවලු දැල් වෙනවලු මෙම විදුලි බුබුළු සියල්ල එකවර දැල් වෙන්නේ කී වෙනි තප්පරයේද කිව්වොත් අපේ දරුවන්ට මතක් වෙන්නේ මොකද්ද ලොකු අයියා මතක් වෙනව ලොකු අයියා කවුද නිල් 20 ගේනවා 20 පහටත් ගැලපෙනවා බෙදෙනවා 10නොත් බෙදෙනවා 15න් බෙදෙන්නේ නැති නිසා 20 කතා කරනවා ඊළඟ අයියට අයියේ කියලා එයා එනවා 40 පහටත් ගැලපෙනවා 10ටත් ගැලපෙනවා 15න් බෙදෙන්නේ නැහැ 20 ඊළඟ අයියා 60 අන්න 60 එනකොට පහටත් ගැලපෙනවා 10ටත් ගැලපෙනවා 15ව 4ක් තමයි 60 20ටත් ගැලපෙනවා එහෙනම් පුතේ 60 වෙන තත්පරයේදී ඒකත් හරි දරුවෝ ටික අත උස්සන්න නියමයි අන්න බලන්න කේවෙනි තත්පරයේදීද කියලා අහනවා ශා නියමයි අපි යනවා පුතේ ඊළඟ එකට හරි තුන්වෙනි පිටුවත් ඒ ආකාරයට ඉවර වෙනකොට අපි හතරවෙනි පිටුවට යනවා ඉක්මනට පුතේ මේක හදාගන්න විනාඩියක් දෙනවා ඔයාට ඉක්මනට හදාගන්න විනාඩියක් දෙනවා ස්පීඩ්
හරි ඒක ඉවරයි අපි යනවා ඊළඟට පුතේ ඊළඟ එක අංග දෙක හතර වෙනි පිටුව sorry ඊයේ 12 වෙනිදා පෙරේදා වම දෙනකොට අපිට මතක් වෙන කියන්න ටක් ගාලා මනුස්සයෙක් ඉන්නවා පුදුම බයක් තියනවා ආරක්ෂාවට දෙන්නේ දෙපැත්තෙන්ම දමනවා ඒ දෙන්නා බය හින්දා තව දෙන්නේක් දමනවා ඒ දෙන්නත් බය හින්දා තව දෙන්නේක් දමනවා मेदट किएनवा ආපස්සට 11 10ක් ලියනවා ඕන එකකට පෙරේදා ඉරිදා ලුපුතේ ලෙව්වා ඉරිදා සඳුදා අඟහරුවා දා බදා දා බ්‍රහස්පතින්දා තෙකුරාදා කලින් දවස එන්නේ පුතේ සෙනසුරාදා නියමයි අපෙන් අහන්නේ මොකද අනිද්දා දිනය සා දවස ලියන්න මෙන්න අනිද්දා හොර ගෙඩියා ඉන්නවා ඔය වාගේ දවස තමයි 15 දිනය තමයි 15 දවස තමයි බ්‍රහස්පතින්දා අපි යනවා මේ පළවෙනි එක හදපු ඔයත් එක්ක देवनी एक हदान हदान ने पापुते मम है दुवट पासे अदा गन मेर दिया है कोड़ वक सिटन हाँ उन्सा को कुलांगे फाद वले कत्व एक सिहत तातराई कुकुलां सहा हाँ उन्ता माईने ओक्को मती है ना मागे पुते ककुल लेक सिहत ते हतराक අපිට කියනවා මෙන්න මෙහෙම කතාවක් කෝඩුවේ සිට කුකුලන් සංඛ්‍යාව 23 කේ කුකුලන් 23 කේ කුකුලට කකුල් කීය කීය තියෙනවද 2 තියෙනවා මේ 23 ගුණ කරන්න දෙකෙන් 23 අරගෙන දෙකෙන් ගුණ කරා දෙවරක් 3 6 දෙවරක් 2 4 46 මම අඩු කර හින්දා මේ බලන්න 4න් 6ක් බෑ මේ පැත්තෙන් ගේනවා 14න් 6ක් 8යි 6න් 4ක් 2යි පුතේ මෙන්න මෙතන 1යි 128යි 128යි 128 අරගෙන මේ කකුල් 4ට බෙදන්න ඕනේ ඇයි මේ 128 හාවොන්ට 4ක් තියෙන නිසා බෙදමු 128 අරගෙන 4ට බෙදුවාම 12ට 4 3යි 3 වරක් 4 12 12න් 12ක් බිඳුව 8 ගත්තා 15ට 8ට 4 ඒවා 2යි දෙවරක් 4 8 8න් 8ක් බිඳුවයි 32 ගත්තා හවුන් 32 එනකොට හරි අය අත උස්සනවලු නියමයි පුතේ 32යි තුන්වෙනි ගණනට ඔයාත් එක්ක යනකොට සුගත් ගේ නිවසේ සිට පාසලට දුර 15යි නිවසේ සිට පාසලට දුර කිලෝමීටර 15යි පුතේ
ඔහු පාසලට එම දුරින් පහෙන් දෙකක් බසයෙන්ද ගිය අතර ඉතිරි දුර දුම්රියෙන් ගමන් කළේ සුගත් බසයෙන් හා දුම්රියෙන් ගමන් කළ දුර වෙන වෙනම සොයන්න තමයි තියෙන්නේ අපිට පහෙන් දෙකක් බසයෙන් එහෙනම් මං කියලා ති මේක පහට බෙදන්න एक देखा बस एन घी लती एन पहालवा पहाट बेदुआ मकी ये दुपुते तुनाई एक कोट सक तुन तुन दानवा देंगा पेंगहानवा बस एन घी दूर सहा दुम्री एन घी दूर बस एन दूर किलोमीटर हाई दुम्री दूर नवयाई के उनको महारी आय उसमोय आत पसंदेनी गन नट यानवा ये लंगड़े यानवा पाह एक मंट हरे हदागन ना पुते हदागन वेगे हरे ओयालट है ओयात्रे पानी वीडियो क्या नाम මම තව සල්ප මොහොතකින් ඔයාලගේ මෙන්න මේ බෝඩ් එකට මවනවා මේ නම්බර් එකක්. ඒ නම්බර් එකට ඔයාලා මැසේජ් එකක් දාන ඔයාලට කතා කරන්න ඕන අය. අද දවසේ ඔක්කොටම කතා කරන්න ආසයි මම දන්නවා කතා කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ ඔක්කොටම ගොඩාක් අය ඉන්න නිසා. පුතේ එතකොට ඔයාලට මේ නම්බර් එක දානකොට ඔයාලා ඒකට තමන්ගේ නම දිස්ත්‍රික්කය ඒකේ සඳහන් කරන්න ඊට පස්සේ මම ඔයාලට සඳහන් කරන්නම් එයාගේ නම ඊට පස්සේ ආ සූදානම් වෙලා ඉඳගෙන ඔයාලා කතා කරන්න විනාඩි භාගයක් විතර හරිද හරි ඉක්මන් ටෝක් හදාගන්න
ඉවරයිද අපේ මේ පහවසරේ බබාලා කියනවා සින්දුවකුත් කියන්න පුළුවන්ද කියලා ඔයාලා ආසාවකින් බලමු මේ වෙනද වෙන ක්ලාස් එකක් වගේ තිබුණා නම් මේ අපේ ඔන්ලයින් ක්ලාස් එක නිසා තමයි මේ මුකුත් කරගන්න බැරි නැත්තම් අනිවාර්යෙන්ම බඩ පැලෙනකම් කන්න බොන්න දෙන්න තිබ්බා දැන් ඔන්න දැන් 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 ඉල්ලන්න එපා එවන්න විදියක් නැහැනේ මෙහෙම මෙහෙම ඒ නිසා මේ කමන්නේ සින්දුවක් කියලා ඔයාලා ක්ලාස් එකගෙන බැන්නත් කමන්නේ හොඳ නැහැ කියලා කිව්වත් කමන්නේ මොකද ජීවිතේ ඔන්ලයින් ක්ලාස් එකකට කියලා කරපු පළවෙනිම ක්ලාස් එක තමයි ඔයාලගේ ක්ලාස් එක හරිනේ ඒ නිසා යනකොට දුකයි ඔයාලගේ ක්ලාස් එක තමයි මම පළවෙනියටම ඔන්ලයින් ක්ලාස් එකක් විදියට පටන් ගත්තේ ඔයාලා නොවැම්බර් මාසේ ඉඳලා මේ දක්වා හිටපු දරුවෝ ගොඩාක් ඉන්නවා ඒ ගැන මට හරිම සතුටුයි වෙන ක්ලාස් වල ඒ කට්ටිය ගිහිල්ලා ඉවරයි හැබැයි මේ ක්ලාස් එකේ මුලින් ඉඳලම සහභාගී වෙච්ච දරුවෝ ඉන්න ඕන තරම් මුලින්ම හිටිය ළමයි 75ක් වගේ නොවැම්බර් මාසේ පස්සේ අපේ ක්ලාස් එක කොච්චර මේ වුණාද කිව්වොත් ළමයි සියලුම ළමුන් 5000කට විතර ආසන්න ප්‍රමාණයක් සහභාගී වුණා සියලු පන්ති වලින් එක දිගට තවමත් එක දිගට වැල නොකඩි පන්ති වලට එනවා ඒ ඔයාලගෙන් ආරම්භ කරපු ගමන නිසා ඔයාලා ඔයාලගේ යාළුවන්ට නංගිලා මල්ලෙලාට කිව්ව නිසා ඔයාලමට දක්වපු සහයෝගය නිසා ගොඩාක් පින් ගොඩාක් ස්තුතියි ඒ අතර මම බලාපොරොත්තු වෙන එකම තෑග්ග තමයි ඔයාලගෙන් ඔයාලා ශිෂ්‍යත්ව පාසල ගමන් ඉහෙලින්ම ලංකාවේක 2 3 4 5 පිළිවෙලට මට කියන්න ඒක තමයි මං විඳින ලොකුම සතුට හරි අපි යනවා ඊළඟ එකට ඇපල් ගෙඩියක මිල රුපියල් ඇපල් ගෙඩියක මිල අඹ ගෙඩියක මිල මෙන් දෙගුණයකි ඇපල් ගෙඩියක මිල අඹ ගෙඩියක මිල වගේ දෙගුණයක් අඹ ගෙඩියක් කොටුවක් නම් ඇපල් ගෙඩිය කොටු දෙකයි අපි දන්නවා ඇති වෙනකන් මැංගෝස් ගෙඩියක මිල අඹ ගෙඩියක මිල මෙන් 4 ගුණයයි අඹ වගේ 4ක් කොටු 4ක් අපිට කියනවා මෙහෙම එකක් අඹ ගෙඩියක මිල රුපියල් 5යි අපොච්චියෝ මන් දන්නේ මෙන්න පහ දීලා කොටුවක් දකින දකින තැනට දානවා අපි පහ පහයි පහයි 10යි මෙතනත් පහයි පහයි 10යි 15යි පහයි එනවා 20ක් දැන් අපෙන් අහන්නේ මොකද්ද ඇපල් ගෙඩි දෙකක් ගන්නවාලු ඇපල් ගෙඩි දෙකක් 10 වරක් දෙක 20යි අඹ ගෙඩි ගන්නවලු පුතේ අඹ ගෙඩි පහක් 5 වරක් පහ 25යි මැංගෝස් ගෙඩි ගන්නවාලු දෙකක් 20 ඒවා දෙකක් 40යි එකතු කරමු 20යි 40යි 60යි 25යි 85යි එහෙනම් අපෙන් අහන්නේ කීයක් ගියාද කියලායි ගෙවිය යුතු මුදල රුපියල් 85යි අංක 2 අංක 2 කූඩයක පේරගෙඩි 6ක්ද පේරගෙඩි 6ක්ද පෙයාස් ගෙඩි 4ක්ද දොඩම් ගෙඩි 5ක්ද पेर गेडियक मिल रुपया 10 की प्यास गेडियक मिल पेर गेडियक मिल में पास गुने की है नंद हवरक पहा पना है
දොඩම් ගෙඩිය කමිල පේර ගෙඩිය කමිල මෙන් හතර ගුණයක් වෙනන් දහවරක් හතර 40යි අහන්නේ පළතුරු සියල්ල මිල දී ගැනීමට ගෙවිය යුතු මුදල 6 වරක් 10 60යි පුතේ 4 වර 5 වරක් හතර 20යි බිඳුවයි කියන 200යි 4 වර 5 20යි කියන 200යි 460යි එහෙනම් අපි ලියමු රුපියල් 460 अरे विशेष इल्ली मा कोया तरे मा करना वा ओयाले के पहावसर ग्रुप पे का तीन वा ओयाले ग्रुप पे के गाइंग में नेपा खाओरुवात एक विशेष इल्ली मा ओयाले के शिष्यत्व प्रतिपाल ऐना तुरु पढ़ना के ग्रुप पे के तीन देना एक ग्रुप पे का किसी मानवाश्य मैसेज जगा क्यों मुकरण में वाला कारदरे या क्वेनविदी वाले विशेष पानी वीड की प्याक विशेष देवल की प्याक मैं कटा जनुम देना वा हरि ऐना मैं ओयाल में गाना हदन आतरे ओयाल टे मेन्ना बोर्ड डेके ले बिना वा ओयाल टार पानी वीडे यो मुकराना खता करना आसे सिंधु अक्या नासे आये मेन्ना में नंबर एकटा व्हाट्सएप करना वाल के नमाइ डिस्ट्रिक्ट का याई ए आतरें पुते अवस्थावक लबा देन्नाम හිපදෙන කොට අපිට ලැබෙන වෙලාවෙන් හරිනේ හැමෝටම ලැබුණ නැහැ කියලා පුතේ දුක් වෙන්න එපා හැමෝටම ලැබුණා ලැබුණ නැහැ කියලා දුක් වෙන්න එපා ලැබුණේ නැති සියලු දෙනාම ඔයාලගෙට මේ ක්ලාස් එක ගැන දැනුණු විදිය මේ ක්ලාස් එක ගැන හිතනු විදිය ක්ලාස් එක ඔයාට උදව් වුණු විදිය මෙන්න මේ නම්බර් එකට WhatsApp મેસેජ් එකක් එවන්න මගේ නම්බර් එක මේක මේකට ඔය મેસેජ් එක එවන්න එපා මේකට WhatsApp મેસેජ් එකක් යොමු කරන්න ඔයාලට ක්ලාස් එක ගැන දැනුණු විදිය ඔයාලගේ Zoom එකේ තියෙන නම එවන්න හරිද Zoom එකේ තියෙන දැන් නම නැත්තම් හොයාගන්න බැරි නිසා හරි हरे हरे बुदे मे एक दिगट अरे ओए मे नंबे के दापु नंबे के निवनक ने अने मे नंबे के टा मे नमाय दिस्ट्री के वान निपा वे अलग ये आधास के वान मे के टा मे के देने टा मत मैसेजेस तीनो दोलोस दास गाना मे के टे वान निपा वे अलग ये आधास इधर क्यों करने वाले दापु नंबे के टा यमु करने तो कठारे एक दिगट ඒ නම්බරේ යන දුන්නයි හරේ මේ දුවනවා පිස්සු වැටිලා ඒ තරම් મેસેජ් එනව හොගාලා මේ හරි මෙන්න එනම් මේ අපි යමු ඊළඟ ගානට ටක් ගාලා හරි අපි යනවා 6 වෙනි ප්‍රශ්නෙට මෙන්න 6 වෙලෙන්දෙක් රඹුටන් ගෙනේ 100ක් රුපියල් 600කට මිලදී ගන්න ලදි වෙලෙන්දෙක් රඹුටන් ගෙනේ 100ක් රුපියල් 600කට මිලදී ගන්න ලදි
එහෙනම් 100ක් මිලදී ගත්තේ 600කට බලමු කියන්නේ මොකද්ද කියලා एक गेडी या रुपियल आटे बैगिन गेडी पनास पहाक एना गेडी पनास पहाक आटे बैगी आटवराक पा हतली एम बिंदु हतरा किद्री आटवराक पा हतली आई हतराई हतली सतराई हतली सतराई आरसी हतली हाई आरसी हतली हाई ए वागे में इतिरिय दहाय बैगिन पुते पनास पहाक सी एंग अडुकराम इतिरिय कियान नामे आई दहाय एन पहाक पहाय नामे पहाक हतलीस पहाक हतलिस पहावी कुन्ना दहाय गाने लेसी हदान दे कुन्ने हतलिस पहाली यला पुदे पिटी पासे में बिंदु दान नगो एना में दे के कितु करमु हारसी हतले हारसी पना है अटसी अनुवा क्लाबा गेन अटसी अनुवा गान के पुते हाय सी आई अपेंग हने लाभ है ना अटसी अनुवें हाय सी या काडू कराना ने सी ये गाते हाई सी अदिल ने बिंदु आई नवे आई देखा है देसी ये अनु आई रुपियाल देसी अनु आई रुपियाल देसी अनु आई ए पालेवनी प्रश्न है अंक देख अंक देख दिग सेंटीमीटर दिग मीटर विसिपहाकू यकड कंबिकूर किन विसिपहाय दाहतरा कपनल अदीतरु कंबिकूर है दिग सोयान्न हरिने विसिपहाक दिग कंबिकबेल किन एना कंबिकबेल मीटर विसिपहाय अरे मीटर विसिपहाय विसिपहाय सीएम एव दाहतरा विसिपहेव दाहतरा मैं सेंटीमीटर वालिन तीयन्ने पुते मेक मेतने मीटर मेक सेंटीमीटर करना सेंटीमीटर करना मीटर सेंटीमीटर करना सीएम गुणकर लेटी पास बिंदु देखा वेचर मेक गुणकर हतर विशेम बिंदु देखा कि हतर वरा देखा अटाई देखा दहाय एक पहाय एक देखा देखा बिंदु आई पहाय तुंसी पनहाय ऐना तुंसी पनह का बिंदु आई मेन के नावा දහයෙන් පහක් පහයි පුතේ හතරෙන් තුනක් එකයි 21යි 50යි ලියනවා මීටර් 21යි සෙන්ටිමීටර් 50යි ඒකත් හරි කට්ටිය අත උස්සන්න නියමයි අපි යනවා ඊළඟ එකට අංක 3 හරි අංක 3 पेट्टियक बिस्कट हत्दास पांसी अक्तिबुनी एवा बिस्कट विसिपह बेगिन कुडा पैकेट्वल्ट आसुरन लादी पैकेट्टुवक असुवक बेगिन पैकेट्टुवक असुव बेगिन विकनुवे नाम लेबुनु मुदल सोयन्न हेना हत्दास पांसी पेट्टियक बिस्कट हत्दास पांसी एवा विसिपह बेगिन ना हत्दास पांसी विसिपह बेदुन मेरे बला लेसिम क्रमे हत्दास पांसी पुते विसिपह बेदनवा एतकोट हेत्ते पहाट विसिपहे मगे पुते दिन विसिपाय विसिपाय पनहाय विसिपाय ने हेत्ते तुना एक पैकेट तुंसी यक अदला मे पैकेट तुंसी की ये गाने विकुना ने एक असू व गाने एना मे का असुविंग गुण कराना पुते मे तुंसी असुविंग गुण कराना अनेले से तुंसी असुविंग गुण करना कोटे बिंदु टिक में अटवरा तुन विसी हतराई के लिया बिंदु टिक पीटी पास ना पिले ना रुपया विसी हतर दाहाय एक तेरनु दरुटी का तो सन्ना नियमाय हरे चाय वे वापी आना वा ईलंगे कटे आपी आना ईलंगे कटे हत्ते नी पीटू वटा याना वा मेक ठग गाली वर कर गान्ना इधर बस अभी दुआने हत्ते नी पीटू वटा
හරි. මෙන්න මකන පුතේ. හරි. යනවා ඊළඟකට එකවර දැල්ලු ඉටිපන්දම් තුනක් දැල්ලු අවසන් වීමට මිනිත්තු 10ක් ගත විය. එක් ඉටිපන්දමක් දැල්ලු අවසන් වීමට කොපමණ කාලයක් ගත වේද? ඒත් මිනිත්තු 10ම තමයි. ඉතින් එකක් පත් තුනත් එකයි 10 පත් තුනත් එකයි ඔක්කොම එකපාරට පත්තු කරා ඔක්කොම එකපාරට නිවෙනවා මිනිත්තු 10යි. එක හරි කට්ටිය අතෝස්සන්. අංක 2. සමචතුරස්‍රාකාර ඉඩමක ඕනෑම පැත්තකින් බැලුව විට කණු 20ක් පෙනේ. ඉඩම් වටා ඇති කණු ගණන बेलु बेलु हम तनम सिहिनें वागे देखे कनु विस्मिन नमे वागे हम पैते म विसाई विस ओकोम एकतु करामं में नमे वागे बोले 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 देखा ही देखा यात्रा देखा ही देखा यात्रा में ना सुवाई अडू कर अंक तुन प्रश्ने कोटु देख गुण कर राम एक सिय हत लिस हत रेनवा राउन देख गुण कर राम पेटियो असु एकाकनवा राउमाई कोटु वाई गुण कर मुद बलन में विदियत एक सिय हत लिस हत रेने दोला सरा दोलाने असु एक एने नवर नवे अने राउमट नवे दाल में एकने दोला दानवा उपरीम सहयोग दुन्ना मट मंगेन दुखाने सतुट मुखद ओयालट एक दावसक नवंबर मासे मटा पांतिय पटांगत दावस मतकने गिया उरुद्दे देदहस विस नवंबर मासे सीट देदहस विसी देके जनवरी दासय एक याने हेट वेनकान पुते एकम एक दावसक ओयागे क्लास एक काट करे ने वाला मतक दिया गान කොච්චර හේතු තිබ්බත් සමහර වෙලාවට ගමම ලොක්ඩවුන් කරපු වෙලාවක මඩේ බැහැලා මඩ නාගෙන ක්ලාස් එකට ආපු දවස් තිබ්බා ඇවිල්ලා හොදගත්ත දවස් තිබ්බා ඒ නිසා මොන ප්‍රශ්නයක්වත් එක දවසක්වත් ක්ලාස් එක නිවාඩු දුන්නේ නැහැ මගේ යුතුයකම මම ඔයාට කරා උපරිමයෙන්ම මම බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ යුතුයකම උපරිමයෙන්ම කරයි කියලා හරිනේ ඒ නිසා පුතේ මේ කට්ටක් ගාලා හදාගන්න හදාගෙන अभी आना हाथने पीट इकमट मम्मी इकमट इकमट गणा करगने वाट अवस्थाव दिन पीट इवराय अभी इट पस अटवेणी पीट अरेने अटवेणी पीट
අපි යනවා පුතේ මේක ඉවර කට්ටියත් උස්සන්න මරු ජය වේවා ආ ඒකේ තියෙනවා මෙහෙම වත්සලාසිය නිවස අවුරුදු 4කට වරක් අලුත් ඇඩියා කරනු ලබයි පස්සන වරට ඇය සිය නිවස අලුත් ඇඩියා කරේ 2015 පස්වෙනි වරට 2015 අලුත් වැඩියා කරා අපෙන් අහන්නේ දෙවන වරට කරන්නේ අවුරුදු 4කට සැරයක් හොඳේ අවුරුදු 4කට සැරයක් පස්සන වරට ඇසිය අලුත් ඇඩියා කරන්නේ 2015ට දෙවන වරට අහන්නේ පහෙන් පහේ ඉඳලා දෙක වෙනකොට අවුරුදු 3කුත් යනවා අවුරුදු බලන්නට පැටියෝ මේ අවුරුදු 3ක් නෙමෙයි වාර 3ක් වාර 3ට අවුරුදු කීයක් තියෙනවද 4 ගානේ පුතේ මේ වාර 3 ගිහිල්ලා තියෙන්නේ තුන් වරක් 4 12යි මෙන්න 12ක් අඩු කරනවා 12ක් අඩු කරාට පස්සේ පහෙන් දෙකක් තුනයි එකෙන් එකක් බිඳුවයි බිඳුවයි දෙකයි 2003යි 2003 වසරේ අය අත වූ සන්න නියමයි තේරුණා නේද පහ 2015 දෙක කියන්නේ පහ ඉඳලා දෙකට වාර 3ක් ගිහිල්ලා වාරයකට අවුරුදු 4යි වාර 3ට 12යි 12 අඩු කරාම 2003යි අපි යන අංක දෙකට මොකද අංක දෙකේ කියන්නේ මීටර 200ක් දිග මීටර 200ක් දිග මිනුම් පටියක මැදින් මීටර 7ක් මීයන් කපා ඇත මීයන් කපලා 7ක් එහෙනම් 7ක් අයින් කරමු මීයෝ කපපු නිසා මේ 1යි 10ෙන් මෙන් එකක් ගෙනාව 10ෙන් 7ක් 3යි මෙතන 9යි 193ක් ඉතුරු වුණා අන්න අර දෙක 25 බැගින් එක මත එකලවා පටි දෙක අලවන ලදී මිනුම් පටියේ දැන් දිග 193ක් තිබුණු තැනකින් පුතේ 25 බැගින් කිව්වම 25 25 මයින් වෙන්නේ නැහැ 125ක් යට කරලා 125ක් උඩට එනවා එතකොට නැති වෙන්නේ 125ක් පමණයි මොකද 25 බැගින් කිව්ව නිසා එහෙනම් 25ක් අඩු කරන්න හරි හරිනේ හරි මෙන්න මෙතන 8යි 13න් 5නම් 8යි 8න් 2ක් 6යි මෙතන 1යි එන්නේ 168 ඒකත් හරි මගේ දරුවෝ අත උස්සන්නක උඩටම නියමයි නියමයි මෙන්න 3වෙනි ප්‍රශ්නය තාත්තලා දෙදෙනෙක් සහ පුතාලා දෙදෙනෙක් තාත්තලා දෙදෙනෙක් සහ පුතාලා දෙදෙනෙක් කඩේට ගොස් කලිසම් මිලදී ගත්ත කලිසම් තුනක් ඔවුන්ට ප්‍රමාණවත්ය අපෙන් අහනව ලැජ්ජා නැතුව කඩේට ගියායේ කී දෙනෙක්ද කියලා කලිසම් තුනක් ගන්න ගියේ කී දෙනෙක්ද තුන් දෙනයිනේ ඉතින් නැත්තම් හතර දෙනෙක් කියලා කලිසම් තුනක් ගන්නවද එක් එක් දෙන්නෙක් කියනවද අපිට ඇති එක කලිසම ඔයා එක කකුලක් දාන්න මම එක කකුලක් දාන්න එහෙම කියනවද මොන විලි ලැජ්ජ නැති වැඩක්ද කලිසම් තුනයි අරගෙන තියෙන්නේ නවවෙනි ගානට ඔබ හා යනකොට ඉක්මනට දුවමු නවවෙනි ගානට
මංග මේක මකනවා අනිත් එකත් හදනවා හරි නිමල් හා කමල් යන දෙදෙනාගේ බර එකතුව 60යි निमल कमल दे देना गे बार हेट वेनवा कमल अमल दे देना गे हेट हातर वुना निमल कमल අමල්ගේ අනුවටයි මේක දැක්ක ගමන් මතක් වෙන්නේ මොකක්ද කරකවලා කරකවලා විසි කරනවා එළියට निमल कमल में विदियत आने हटाई ईट पासे में देना खर कवला विसी के रुआ अनु अटिंग मगे पेटियो हटक अरन विसी के रुआ अटिंग बिंदु अक अटाई नवयन आयक तुनाई කමල්ට ආ සමාවෙන්න අමල්ට 38 එනවා අමල් 38 දාලා අමල් 20 කරනවා හුස් ගාලා 64ෙන් 38ක් අඩු කරනවා පුතේ මෙන්න ගේනවා මේ පැත්තෙන් 14ෙන් 8ක් 6යි 5ෙන් 3ක් 2යි 26යි කමල්ට 26 දාලා 60ෙන් 26ක් මෙන්න 20 කරනවා 60ෙන් 26ක් අඩු කරාට පස්සේ පුතේ දහයෙන් හයක් හතරයි පහෙන් දෙකක් තුනයි 34යි අපෙන් අහන්නේ මොකද්ද තිදෙනාගේ බර වෙන වෙනම සොයන්න කියලායි අහන්නේ තිදෙනාගේම බර වෙන වෙනම සොයන්න කමල් විසි 6යි අමල් 38යි निमल 37යි ඒකත් හරි මගේ දරුවා තෝසන්න හරි නියමයි අපේ යනව පුතේ ඊළඟ එකට අංක දෙකට ළමේ කිරිදාමෙන් දෙගුණයක් මුදල් සඳුදා වියදම් කරන අතර ඉරිදා වගේ දෙගුණයක් සඳුදා වියදම් කරනවා ඉරිදා කොටුවක් නම් සඳුදා කොටු දෙකක් වියදම් කරනවා අංග හරුවාදා වියදම් කරන්නේ ඉරිදා වියදම් කළ මුදලෙන් භාගයයි අඟහරු ආදා වියදම් කරන්නේ ඉරිදා වියදම් කළ මුදලෙන් භාගයයි ඒ වගේම මගේ පුතේ බදාදා වියදම් කරන්නේ ඉරිදා වියදම් කළ මුදලමයි බදාදා වියදම් කරන්නේ ඉරිදා අපි දන්නේ නැත්නම් කොටුවෙන්දී අපිට මතකයි අඟහරු ආදා වියදම් කළ මුදල රුපියල් 100යි එහෙනම් මෙන්න මේ භාගය 100යි කියන්නේ පුතේ කොටුවක් 200යි මෙන්නම් 200යි 200යි මෙතන 200යි අපෙන් අහන්නේ මොකක්ද ළමයා වියදම් කළ මුළු මුදල සොයන්න 200යි 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 400යි මෙන්න මෙතන 100යි මෙතන 200යි 200යි 100යි 300යි 400යි 700යි 200යි 900යි රුපියල් 900යි ඒකත් හරි දරුවෝ ටිකත් උස්සන්න
අපි යනවා අංක 3ට සුදු සහ රතු මල් යොදා සකස් කළ මල් වට්ටිය කටෙන් තුනක් රතු පාට මල් වේ අටෙන් තුනක් අනේ ලේසි ඇඳ ගන්න රවුමක් අටකට කපන්න ඒකෙන් තුනක් රතු පාට මල් වෙනවලු සුදු පාට මල් 75ක් තිබුණේ නම් සුදු පාටලු ඉතුරුව 75යි 1යි 2යි 3යි 4යි 5යි පහම 75යි පුතේ එහෙනම් 75 පහට බෙදන්න 75 අරගෙන මම පහට බෙදනවා පැටියෝ හතට පහේවා 1යි 1 වරක් 5 5යි හතෙන් පහක් දෙක එනකොට පහ ගන්නවා පහලට 25ට පහේවා පහයි පස් වරක් පහ 25යි හැම එකටම පහලව පහලව දානවා මම අපෙන් අහන්නේ මොකක්ද අපෙන් අහන්නේ රතු පාට මල් කීයද 15ව 3ක් प्रश्न टिकवे
මේක ඉවර දරුවෝ අත උස්සන්නකෝ උඩට යනවා අවසන් ගණනට ඔයත් එක්ක මෙහෙම ඔයාලා ඉදිරිපත් කරන සියලුම පන්තිය ගැන විස්තර මම මගේ page එකටත් YouTube එකටත් දමනවා අලුත් නංගිලා මල්ලිලාට එනකොට එයාලට ලොකු ආශිර්වාදයක් වේවි ඒකත් හරිනේ හරි සඳුදාට වඩා රුපියල් 10ක් අඩු වෙනම් අහරුවාදාද සඳුදාට වඩා 10ක් අඩු වෙන අඟහරුවාදාද සඳුදා කොටුවක් නම් අඟහරුවාදා සඳුදාට වඩා 10ක් අඩු වෙන අඟහරුවාදාද අඟහරුවාදාට වඩා රුපියල් 5ක් අඩු වෙන බදාදාද බදාදා අඟහරුවාදාට වඩා තව 5ක් අඩුයි හරි ප්‍රිමල් වේදම් කළේ ඔහු අඟහරුවාදා වේදම් කළ මුදල 30ක් නම් අනේ හදාගන්න දෙයක් නෑ අඟහරුවාදා 30යි එහෙනම් පුතේ මේ කොට හොයන්න නම් 30ට 10ක් එකතු කරන්න 40යිනේ ඇයි 40න් 10ක් අඩු කරාමයි 30 එන්නේ එහෙනම් මෙතන 40යි කොටුවට 40යි සඳුදා වේදම් කළ මුදල 40ලු අඟහරුවාදා වේදම් කරේ 30යිලු හතලියෙන් දහයක් තියෙන් තිහයි තියෙන් පහක් විසි පහයි පුතේ ඔපතු කරනවා හතලියයි තිහයි හත්තවයි විසි පහයි අනෝ පහයි රුපියල් අන් මං උත්තර උඩින්ම ලියන රුපියල් අනෝ පහයි ඒක හරි මගේ දරුවෝ උස්සන්න කොවත අංක දෙක අංක දෙක මගේ වයස දෙකෙන් වැඩි කර 20ක් එකතු කළ විට මේ මගේ වයස කොටුවක් කියලා දාන්න පුතේ මගේ වයස දෙකෙන් වැඩි කර 20ක් එකතු කළ විට මගේ තාත්තාගේ වයස ලැබේ තාත්තා මගේ වයස දෙකෙන් වැඩි කළ වැඩි කර විස්සක් එකතු කළ විට මගේ තාත්තාගේ වයස ලැබි තාත්තාගේ වයසින් මේ තාත්තා කීයක් අඩු කරාමද 8ක් අඩු කළ විට නෑ තාත්තාගේ වයසින් 8ක් අඩු කළ විට අම්මාගේ වයස ලැබි අම්මාගේ වයස ලැබි මගේ වයස අවුරුදු 10යි අනේ මෙන්න බොලේ කොටුවට 10 දැම්ම 10 වරක් දෙක 20යි 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 40යි තාත්තට 40යි අම්මට බලමු 40න් 8ක් අඩු කරාට පස්සේ අම්මට 32යි අම්මට 32 අපෙන් අහන්නේ අම්මාගේ වයස යන අවුරුදු 32යි ලු වයස බැලු බැල්මට පෙනෙන්නේ නෑ තාමත් කොල්ල වගේ ඉන්නේ හැට පෙන්නත් නා කිවෙන්නේ නෑ අංක 3 අංක 3 පාන් පිටි කිලෝ එකක ප්‍රමාණයකින් පාන් ගෙඩි 4ක් හෝ බනිස් ගෙඩි 12ක් සෑදිය හැකිය පාන් පිටි කිලෝ එකකින් පාන් ගෙඩි 4යි බනිස් 12යි 12ක් සෑදිය හැකිය ඒ අනුව බනිස් ගෙඩි 16ක් හා ඒ පුතේ 16ක් කියන එක 6ක් කරගන්න එක කපා ගන්න ඉස්සරහ තියෙන එක කපා ගන්න එතකොට 6යි
බනිස් ගෙඩි 6ක් හා පාන් ගෙඩි 2ක් සාදා ගැනීමට අවශ්‍ය බනිස් ගෙඩි 6යි පාන් ගෙඩි 2යි එහෙනම් 4 2 උනේ භාගය 2කින් බෙදලා 12 උනේ 2කින් බෙදලා ලෝභ නැතුව කිලෝ එකක් දෙකට බෙදන්න අනේ එතකොට ග්‍රෑම් 500යි දන්නේම නැතුව අපේ වෙලාව 9:30 වුණා එහෙනම් අදට අපි සමුගම ගොඩක් දරුවා ආසාවෙන් බලාගෙන ඉන්නවා කියලා මම දන්නවා දුක් වෙන්න එපා අපි හෙටත් විනාඩි 30ක් අරගමු අපේ ක්ලාස් එකේ ඔයාලගේ අදහස් ඉදිරිපත් කරන්න එහෙනම් හැමෝටම ගොඩාක් ගොඩාක් ආදරේ හැමෝටම බුදු සරණයි ඔක්කොටම දෙවි පිහිටයි මගේ දරුවෝ සියලු දෙවිවරු රැක දේවා ඒ වගේම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි ආයුබෝ වේවා